ඔයාලට මතක ඇති දැනට ටික දවසකට කලින් මම වීඩියෝ එකක් කරා මෙන්න මේ චාකෝල් පෙන්සිල් ගැන. එතකොට මම දැනට චාකෝල් සම්බන්ධව වීඩියෝ ගොඩක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් ඔයාලට මම මෙන්න මේ පැත්තෙන් දාලා තියෙන කාඩ් වලට පොලිමේ ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වැතු වලුනේ. කවන්න. ඉතින් මිත්‍රවරුනි අද මම ඔයාලට කරන්න හදන්නේ මෙන්න මේ චාකෝල් පෙන්සිල් ගැන වීඩියෝ එකක් නෙමෙයි. අද මම ඔයාලට කරන්න හදන්නේ මෙන්න මේ මෙන්න මේ කම්ප්‍රෙස් චාකෝල් ගැන වීඩියෝ එකක්. චාකෝල් ගැන කරපු වීඩියෝ එක බලුවා නම් ඔයාලා දැනටමත් දන්නවා චාකෝල් කියන්නේ මොන වගේ මීඩියම් එකක්ද කියලා. ඉතින් සේරම චාකෝල් ගැන කරපු වීඩියෝ එකක් කියනවා. ඒ ලින්ක් එක මම මෙන්න මෙතනින් දාලා තියන්නම්. ඒ වගේම තමයි ඔයාලට අද දැනගන්න පුළුවන් මෙන්න මේ කම්ප්‍රෙස් චාකෝල් ගැන. චාකෝල් කියන්නේ පුච්චපු ශාක කොටස් වලට. ඒ වගේම තමයි කම්ප්‍රෙස් චාකෝල් කියලා කියන්නේ මේ පුච්චන ලද ශාක කොටස්. නැත්නම් අඟුරු යම් කිසි මට්ටමකට එනකන් කුඩු කරලා ඒක පීඩනයක් යටතේ ගම් සහිතව බන්ධනයකට ලක් කිරීම තමයි මෙන්න මේ කම්ප්‍රෙස් චාකෝල් වල සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ කම්ප්‍රෙස් චාකෝල් අපිට පාවිච්චි කරන්න පුළුවන් විවිධාකාරයේ චාකෝල් ඇඳීම් වලට. එතකොට ගොඩක් වෙලාවට මේ කම්ප්‍රෙස් චාකෝල් වල අපිට බලා ගන්න පුළුවන් කළු පාටට උරු හෝ අල්ටමරින් පිග්මන්ට් එකක් තියෙන කම්ප්‍රෙස් චාකෝල්, ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් කිසිම පිග්මන්ට් එකක් නැති තනිකරම අඟුරු වලින් හදපු කම්ප්‍රෙස් චාකෝල්. ඉතින් අපිට කම්ප්‍රෙස් චාකෝලුත් අර අපි චාකෝල් පැන්සල් ගැන කතා කරද්දි කතා කරා වගේම මේකෙදිත් අපිට බලා ගන්න පුළුවන් soft, medium, hard කියලා චාකෝල් ස්ටික් වර්ග තුනක්. සමහර බ්‍රෑන්ඩ් වලදී මේක H සහ B නම්බර් විදියට සාමාන්‍ය ග්‍රැෆයිට් පැන්සල් නම් කරන විදියටම නම් කරලා තියෙනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ අද ඔයාලට ගෙනල්ලා තියෙන කම්ප්‍රෙස් චාකෝල් බ්‍රෑන්ඩ් එක මොන්ට් මාට කියන බ්‍රෑන්ඩ් එක. මේකත් මම අර කිව්වා වගේම මේ ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක නෙමෙයි. මේ බ්‍රෑන්ඩ් එක මොන බ්‍රෑන්ඩ් එක චයිනීස් ප්‍රොඩක්ට් එකක් විදියට තමයි ඔයාලට මේක ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මොන්ට් මාට කම්පැනි එකෙන් ලයිසන් එක අරගෙන ඒ ලයිසන් එක යටතේ චීනදී නිෂ්පාදනය කරන ලද මොන්ට් මාටේ චාකෝල් ස්ටික් එකක් තමයි මේ තියෙන්නේ. ඔයාලට ලෝකල් ආර්ට් සප්ලයර් කෙනෙක්ගෙන් මේ හැම දෙයක්ම මිලදී ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ චාකෝල් ස්ටික් වල භාවිතය නැත්නම් අපි පාවිච්චි කරන්න ඕනේ මොන වගේ අවස්ථාවකදීද කියලා බැලුවොත් අපිට ගොඩක් වෙලාවට මේ චාකෝල් ස්ටික්ස් පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් කළු පැහැයක් ඕන කරන. ඒ වගේම තමයි ලොකු පදාස විදියට පාට කරන්න වෙන තැන්වලට. ඒ වගේ වැලියුස් වලට තමයි අපි මෙන්න මේ චාකෝල් ස්ටික්ස් පාවිච්චි කරන්නේ. නැත්නම් චූටි ඩීටේල්ස් දාන්න දෙන චූටි තැන්වලට පාවිච්චි කරන්න මේක අමාරුයි. එහෙම පාවිච්චි කරනවා නම් අපිට චාකෝල් එක ෂාප්නර් එකකින් නැත්නම් වැලිකඩදාසියකින් අපිට අතුල්ලලා තමයි පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. මේකත් චාකෝල් පැන්සල් වගේම තමයි සොෆ්ට් චාකෝල් එක පාවිච්චි කරන වෙලාවට. ඒක ගොඩාක්ම සොෆ්ට් විදියට තියෙන්නේ අතින් අතුල්ලලා ස්ප්‍රෙඩ් කරන්න හරි ලේසි. හાર્ඩ් චාකෝල් එකත් අපි පාවිච්චි කරද්දී අර පැන්සල වගේම තමයි මේක අතින් අතුල්ලලා ස්ප්‍රෙඩ් කරගන්න ටිකක් විතර අමාරුයි. මීඩියම් එක මේ දෙක අතරමැද වගේ තමයි තියෙන්නේ. ඔයාට මේ ඔක්කොම චාකෝල් වර්ග ටික එකට පාවිච්චි කරන්න පුළුවන් එක චිත්‍රයකදී. මේ ඔක්කොම චාකෝල් වර්ග ටික නම් වෙන වෙනම විවිධාකාරයේ චිත්‍රවලට පාවිච්චි කරන්න පුළුවන්. එකක් අර එකක් විදියට නැත්නම් එක චිත්‍රයක් එක චාකෝල් විශේෂයකින් විතරක් භාවිතා කරන්න පුළුවන්. විශේෂත්වයේ තියෙන චාකෝල් වලදී මේ චාකෝල් වරයිටිස් ටික ඔක්කොම අපිට එකම චිත්‍රයක් නිර්මාණය කරන්න මික්ස් විදියට පාවිච්චි කරන්න පුළුවන්. කවලමේ පාවිච්චි කරන්න පුළුවන්. දැනට අපි ලංකාවේදී හොයාගන්න පුළුවන් හැම චාකෝල් වර්ගයක් ගැනම කතා කරලා තියෙන්නේ. අපිට මීළඟ මාතෘකාවේ විදියට කතා කරන්න තියෙන්නේ ලික්විඩ් චාකෝල් සම්බන්ධව. ලික්විඩ් චාකෝල් සම්බන්ධව අපි ඉස්සරහ වීඩියෝ එකකදී කතා කරමු. සල්ලි වලට ගෙනල්ලා මෙතෙන්දි පෙන්වන්න නම් මට බැරි වෙයි. ඒ වුණාට අපි ඉස්සරහ වීඩියෝ එකකදී ලික්විඩ් චාකෝල් නැත්නම් වතුරෙන් දිය කරන්න පුළුවන් චාකෝල් වර්ගය ගැන කතා කරමු. දැන් මෙතෙන්දි මං ගෙනල්ලා දෙන චාකෝල් විශේෂය නම් ගොඩක් තද චාකෝල් ස්ටික් එකක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් කැමල්ලා ඇතෙන් නිකුත් කරලා තියෙන චාකෝල් ස්ටික්, චෝක් ස්ටික් වගේ චාකෝල් ස්ටික් විශේෂයක් තියෙනවා. ඒ චාකෝල් ස්ටික් එක පාවිච්චි කරලා බලන්න පුළුවන්. එතෙන්දි ඔයාලට බලා ගන්න පුළුවන් සොෆ්ට් චාකෝල් එක කොච්චර සොෆ්ට්ද කියලා. ඉතින් ඔයාලට මේ චාකෝල් මකන්න නීල ඩිරේස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය මකනයක් භාවිතා කරලත් මකා ගන්න පුළුවන්. හැබැයි ගොඩක්ම තැන්වලදී ඇප්ලයි කරන්න සුදුසු වෙන්නේ නීල ඩිරේස් එක. ලංකාවේදී අපිට පාවිච්චි කරන්න තියෙන චාකෝල් වර්ග ගොඩක් සම්බන්ධව අපි කතා කරපු නිසා මෙතනින් එහාට
අපි පිටරට තියෙන චාකෝල් විශේෂයන් ගැන කතා කරමු. ඉතින් ඉස්සරහා වීඩියෝ එකක් යනකම් රැඳිලා ඉන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහලා subscribe කරලා එහා පැත්තේ තියෙන රතු පාට bell notification එක දඩංග ගාල එකක් ගහලා අල්ලලා හදින comment section එකේ අපේ channel එක සම්බන්ධව සහ මේ වීඩියෝව සම්බන්ධව ඔයාට තියෙන අපැහැදිලි තැන් එතකොට පැහැදිලි තැන් හැම දෙයක් ගැනම comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් set වෙමු. අපි එහෙනම් දැනට ගිහිල්ලා එන්න. I1 මම ජනිත් මෙයා මේකලා.